සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහෙවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතණයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන සදැහැති පින්නතුන්ට විශේෂ අවවාදයක් කරන්නට යෙදුනා. බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ අහන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුර දීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුර දීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි අද ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි මේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ උතුම් වූ මජ්ඣිම නිකායෙහි සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා තුනක් සිද්ධ කරලා ඉවර කළා. මේ සදහැවතුන් දායකත්වයේ දරනු ලබන්නේ
එහි හතරවෙනි දේශනාව සඳහා. පහුගිය ධර්මදේශනා දෙකක් පුරාවටම අපි කතා කළේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය පිළිබඳව. අද ධර්මදේශනාවෙන් සූත්‍රයේ සඳහන් වන දස කතාවත් වූ මොකක්ද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මේ දස කතාවත් වූ කියන කාරණාව අපි මුලින් දේශනාව සිහිපත් කළා. අපි නැවත ඒ කාරණාව කෙටියෙන් ආවර්ජනය කරගත්තොත් ජාත භූමක භික්ෂූන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වඩිනවා. පින්නතනි ජාත භූමක කියලා කියන්නේ කිඹුල්වත් නුවරට මහබෝසතාණන් වහන්සේ උපන් භූමිය. ආංගේ කිඹුල්වත් නුවර ඉඳලා වැඩපු භික්ෂූන් වහන්සේලා 500 නමක් තමයි මේ ජාත භූමක භික්ෂූන් කියලා කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාගෙන් අහන්නේ මහණෙනි, ඒ ජාත භූමියේ දස කතා වත්තු ලාභීව යම් භික්ෂුවක් වාසය කරමින් අනිත් සංඝයාද ඒ දස කතා වත්තුව තුල හික්මවමින් ඉන්නවද කියලා අහනවා. දස කතා වත්තුව අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා 500 නමම එකම හඬින් උත්තරයක් දෙනවා. කියන කාරණාව උදාහරණයකින් පැහැදිලි කරලා තියෙනවා. එනතන මොනරු විශාල වශයෙන් එකතු වෙලා ඉන්න තැනක හයියෙන් අහස ගිරෙව්වොත් එමෙතන් අකුණක් පිපුරුවොත් මේ මොනරු ඔක්කොම එකම හඬින් එක පාරම කෑ ගහනවා. ඒක මොනරුන්ගේ හැටි. ආන්ගේ මොනරු එකම හඬින් කෑ ගහනවා වගේ දස කතා වත්තු ලාභීව වැඩවසමින් අන්‍යයන් දස කතා වත්තුව තුළ හික්මවන භික්ෂුවක් ජාත භූමියේ වැඩ ඉන්නවද මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නය යොමු කරනකොටම එහෙමයි ස්වාමීනි වැඩ ඉන්නවා කියලා සියලු දෙනා වහන්සේලාම උත්තර දුන්නා. ඉතින් ඒ දස කතා වත්තුව මොකක්ද? දස කතා වත්තු ලාභී කියලා කියන්නේ මොකේටද කියන කාරණාව අපි අද ධර්මදේශනාවෙන් සාකච්ඡා කරමු. පින්නතනි සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා මේ දස කතා වත්තුවම දරනවා. නමුත් තවත් කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. තමන් දස කතා වත්තු ලාභීව වාසය කරනවා. වෙනත් කෙනෙකුට ඒක කියලා දෙන්නේ නැහැ. තවත් කෙනෙක් එතෙන්ට පත් කරවන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට කොයි වගේද කියලා කියනවා. බක්කුල මහරහතන් වහන්සේ වගේ. බක්කුල මහරහතන් වහන්සේ මොකේටද ප්‍රසිද්ධ? නිරෝගී සම්පත් ඇති අය අතර අග්‍රස්ථානයේ තියෙන බක්කුල මහරහතන් වහන්සේට. අවුරුදු 80ක් ගිහි ගෙදර ජීවත් වෙලා තමයි පැවිදි වෙන්නේ. අවුරුදු 80ක් ගිහි කාලේ ගත කරනවා. අවුරුදු 80ක් පැවිදි කාලේ ගත කරනවා. එතකොට මුළු ආයු කාලයේ අවුරුදු 160යි. සඳහන් කරනවා මේ අවුරුදු 160ටම කිවිසුමක්වත් ගිහිල්ලා නැහැ කියලා. ඒ තරම්ම නිරෝගී සම්පන්නයි. නමුත් තමන් වහන්සේ හොඳට ධර්මය දන්නවා. කිසි කෙනෙකුට කවදාවත් එකම බණක්වත් කියලා නැහැ කියනවා. ඉතින් ඒ වගේ මේ දස කතා වත්තු ලාභීව වැඩවසන භික්ෂූන් වහන්සේලා ඉන්නව තව කෙනෙකුට කියලා දෙන්නේ. ඊළඟට සඳහන් කරනවා බක්කුල මහරහතන් වහන්සේනම් කාටවත් ධර්මයේ දේශනා කරලත් නැහැ. හැබැයි තමන්ගේ ජීවිත කාලේ කිසි කෙනෙකුගෙන් වැඩ කරගෙනත් නැහැ කියලා. තමන්ගේ කටයුතු පවා තනියමම කරගෙනත් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා. තමන් ළඟ කිසිම ගුණයක් නැහැ. නමුත් අනික් අයට අවවාද කරන්න යනවා. හරියට කොයි වගේද
උපනන්ද සාක්‍යපුත්‍රයා වගේ කියලා සඳහන් කරනවා. තමන්ගාව ගුණ නැහැ, නමුත් අනික් අයට ගුණ පුරන්න කියලා අවවාද කරනවා. ඉතින් ඒ වාගේ ගිහි පැවිදි දෙගොල්ලම ඉන්නවා පිටින්. සමහර දෙමව්පියෝ බොහෝ පහත් වැඩ කරනවා, නමුත් දරුවන්ට අවවාද කරනවා ඒව කරන්න එපා කියලා. සමහර පියවරු සුරාපානය කරනවා ඇති තරම් දරුවන්ට කියනවා කවදාවත් කරන්න එපා කියලා. ඒ වගේ තමන් ගුණ දරන්නේ, නමුත් අනින් අනුත් අය ලව්වා ගුණ දරවන අය බවට පත් කරන්න අනික් අයට අවවාද කරනවා. එහෙම අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා සියලු ගුණ දරනවා. තමන් සියලු ගුණ දරනවා, නමුත් අනිත් අයට ගුණ දරන්න කියලා ගුණවත් වෙන්න කියලා අවවාද කරන්නේ නැහැ. තව සමහර අය ඉන්නවා තමන් ගුණ දරන්නෙත් නැහැ, අනික් අයට ගුණ දරන්න අවවාද කරන්නෙත් නැහැ. මේ ලෝකේ අපි අතර ජීවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය මේ කියන්නේ. මේ සියලු දෙනාම අපි අපේ ජීවිතවල අත්දකිනවා, මුණ ගැහෙනවා අපිට එවන් අය. තවත් අය සඳහන් කරනවා හරියට කොයි වගේද තමන් ගුණ දරන්නේ නැතුව අනික් අයට අවවාද කරන්න යන්නෙත් නැහැ. තමන් ගාවත් ගුණයක් නැහැ, අනික් අයට ගුණ පුරන්න කියලා කියන්නෙත් නැහැ. හරියට නිකන් ලාලුදායි මහරහත, ලාලුදායි ඉෂ්ඨවීරයන් වහන්සේ වගේ කියලා කියනවා. උදාහරණයට තවත් සමහර අය තමනුත් ගුණ දරමින් අනුන්ටත් ගුණය තුල පිහිටන්න බොහෝසේ උපකාර කරමින් උත්සාහ කරනවා. තමනුත් ගුණය තුල වාසය කරනවා, අනික් අයත් ඒ ගුණයට ළඟා කරගන්න බොහෝ උත්සාහේ යෙදෙනවා. ඒ කොයි වගේ අයද කියනවා සැරියුත් මුගලන් මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා වගේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා පින්නතුනි විශේෂයෙන් තමන් ගුණේ මත පිහිටලා අන්‍යයන් ගුණවතුන් බවට පත්කරන්න යම් කෙනෙක් උත්සාහ දරනව නම් ආං එවන් භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ විශේෂ අවධානයට ලක් වෙනවා. එවන් භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේගේ විශේෂ ප්‍රශංසාව හිමි වෙනවා. එවන් භික්ෂූන් වහන්සේලා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බොහෝම සතුටුයි. තමන් ගුණ දරමින් අනුනුත් ගුණය තුළ පිහිටවන්න උත්සාහ කරන දරණ අය සම්බන්ධයෙන්. මොකද පින්නතුනි එවන් භික්ෂූන් වහන්සේලා නිසා තමයි මේ ශාසනය දවසින් දවස වැඩෙන්නේ. මේ ශාසනය දවසින් දවස වැඩෙනවා කියලා කියන්නේ තමන් ගුණ දරමින් තවත් පිරිසකට ගුණ දරන්න උගන්වුවහම තමන් නැති කාලෙක වුණත් ඒ පිරිස තවත් පිරිසක් හදාගෙන ඉස්සරහට යනවා. ඒක තමයි ශාසනයේ දියුණුව කියලා කියන්නේ. මේ සූත්‍රයේදීත් පින්නතිනි දසකතා වත්තුව කාටද තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එහෙමනම් අපි මෙතන ඉඳලා කතා කරමු. භාග්‍යතුන් වහන්සේ මේ ජාත භූමක භික්ෂූන්ගෙන් විමසපු දසකතාව මොකද්ද කියලා. ජාත භූමියේ දසකතාවත් තුලාවීව වැඩ ඉන්න භික්ෂුවක් ඉන්නවද කියලා ඇහුවනේ. ඉන්නව කීවා. ඒ වෙන කවුරුවත් නෙමේ, පුන්න මන්තානි පුත්ත මහරහතන් වහන්සේ ගැනයි මේ ඉන්නව කියලා කියන්නේ. පුන්න මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නැගණියගේ පුතා. එතකොට එහෙනම් දසකතාවත් වී පළවෙනි එක අප්පිච්චතා, අල්පේච්ච කතා. දසකතාවල පළවෙනි එක තමා අල්පේච්ච කතා. පින්නතුනි මේ අල්පේච්චතාවය කියන කාරණාව හරියටම තේරුම් ගන්න නම් ඉච්ඡා වර්ග හතරක් තේරුම් ගන්න ඕනේ කියලා කියනවා. මේ ඉච්ඡ කියන වචනේ තේරුම මොකද්ද? අඩු කැමැත්ත. අල්පේච්ඡතාවය. එහෙනම් ඉච්ඡා වර්ග හතරක් තියෙනවා.
අල්පේච්චතා මහිච්චතා කියල තියන්නේ. පළවෙනි ඉච්ඡාව තමයි අත්‍රිච්චතා. මං කියවන අල්පේච්චතාවේ තේරුම් ගණ්ඩ නම් ඉච්ඡා වර්ග හතරක් දැනගණ්ඩ ඕන කියලා. එනම් ඒකේ ඒ පළවෙනි ඉච්ඡාව තමයි අත්‍රිච්චතා. මොකද්ද අත්‍රිච්චතාවය කියල කියන්නේ? අනුන්ගේ දේට ආසා නොවී වාසය කිරීම. අත්‍රිච්චතා. සාමාන්‍යයෙන් අනුන්ගේ දේට ආසා නොකිරීම කියල කියන්නේ උදාහරණයක් කැටියට මෙහෙම සඳහන් කළොත් පොඩි ළමයි. තමන්ගේ අතෙත් සෙල්ලම් බඩුවක් තියෙනවා. හැබැයි තවත් පොඩි දරුවෙක්ගේ අතේ සෙල්ලම් භාණ්ඩයක් තියෙනවා. දැන් තමන්ගේ අතෙත් තියාගෙන අර අනික් දරුවගේකටත් කැමති. ඒ හින්දා ඒක ඉල්ල ඉල්ල අඬනවා. ඒක සාමාන්‍යයෙන් පොඩි අය සම්බන්ධයෙන් තමයි මම මේ උදාහරණය කිව්වේ. ඔය ස්වභාවයේ පොඩි දරුවන්ගෙන් අපි ඕන තරම් දකිනවා. නමුත් පින්වතුනි වැඩිමහල් වයසට යනකොටත් සමහර අය ළඟ ඔය ගතිය තියෙනවා. අනුන්ගේ දේට කැමති. පොඩි ළමයි වගේ අනුන්ගේ දේවල් ඉල්ලලා අඬන්නේ නැති වුණාට හිත යටින් අනුන්ගේ දේවල් පිළිබඳව පුදුම කැමැත්තක් තියෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ආන් ඒක නිසා අපි විශේෂයෙන් උත්සාහ කරන්න ඕනේ අනුන්ගේ සම්පත් පිළිබඳව තියෙන කැමැත්ත නැති කරගන්න. අනුන්ගේ වස්තුවට තියෙන තණ්හාවට අපි කියනවා අවිද්‍යාව කියලා. හිතෙන් කරන අකුසල් අතර පළවෙනි එක අවිද්‍යාව. අන්සතු වස්තුව තමන් සතු කරගන්න තියෙන කැමැත්ත. එනම් මේ අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ ඒ අනුන්ගේ දේවල් වලට තියෙන කැමැත්තට. පාපිච්චතා. දෙවෙනි ඉච්ඡාව තමයි පාපිච්චතා. මොකක්ද එතකොට පින්නදෙන පාපිච්චතා කියලා කියන්නේ? තමන් නැති තමන් ළඟ නැති ගුණයක් තමන් ළඟ තියෙනවා කියලා අනිත් අයට දැනගන්න ඉඩ සලස්වන එක. තමන් සිල්වත් නෑ. නමුත් තමන් සිල්වත් වගේ අනික් අයට පෙන්වනවා. ඒක මහා පෞකාර කැමැත්තක්. තමන් ගුණ දරන්න නැතිකොට නමුත් ගුණවතෙක් වගේ අනික් අයට පේන්න හදනවා කියන එකේ තේරුම මොකද්ද පින්නතුනි? එතකොට ඒ මිනිස්සයාම පිළිගන්නවා මේ සිල්වත් ස්වභාවයෙන් ඉන්නවනම් මිනිස්සු සලකනවා කියලා. සිල්වත් ස්වභාවයෙන් ඉන්න අයට මිනිස්සු කැමතියි කියලා. ඒ නිසා තමන්ගාව සිල් නැහැ. ඒත් සිල් තියෙනවා වගේ පෙන්නනවා. පෞකාර කැමැත්තක්, අපරාධිනේ. සිල්වත් අයට සමාජයෙන් සලකනවා කියලා තමන් හොඳට දන්නවනම් සිල්වත් වගේ රඟපානවට වඩා සිල්වත් වුණා නම් කොච්චර ලාභද, කොච්චර වටිනවද, කොච්චර ශ්‍රේෂ්ඨද. ශ්‍රද්ධාව නැහැ. හැබැයි මහා ශ්‍රද්ධාවන්තයෙක් වගේ තමයි කතාව. ශ්‍රද්ධාව කියන එක ගෑවිලාවක් නැහැ. මිනිස්සු ගාව කතාවන මහා පුදුම ශ්‍රද්ධාවන්තයෙක් වගේ, මහා පුදුම දානපතියෙක් වගේ. ඒ කියන්නේ හොඳාකාරම දන්නවා ඒ ශ්‍රද්ධාදී ගුණධර්ම තියෙන අයට ලෝකයා කැමතියි කියලා. ඉතින් ඔක වංචනික විදිහට පෙන්වන්න නැතුව හැබෑම ශ්‍රද්ධාවන්ත වුණා නම් එලවටයි මෙලවටයි දෙකටම හොඳයි. හැබැයි සිල් නැතුව සිල් පෙන්වන්න ගිහිල්ලා, ශ්‍රද්ධාව නැතුව ශ්‍රද්ධාව පෙන්වන්න ගිහිල්ලා එලවත් නැති කරගන්නවා, මෙලවත් නැති කරගන්නවා. අන්න ඒකට තමයි කීවේ පාපිච්චතාවය කියලා. මහිච්චතාවය මොකද්ද පිනතිනේ? මහිච්චතාවය කියලා කියන්නේ ඒ කියන්නේ තමන් ළඟ ඇත්තටම සිල්වත්කම, ශ්‍රද්ධාව, ප්‍රඥාව තියෙනවා. ඒ බව අනිත් අය දැනගන්නවට කැමැත්තකුත් තියෙනවා. මේ සිල්ගුණ නැති කෙනෙක් නෙමේ. මනාව රකින සීලයකුත් තියෙනවා, හොඳ ගුණයකුත් තියෙනවා, ශ්‍රද්ධාවත් හොඳටම තියෙනවා.
හැබැයි ඉතින් අනික් අය මොහු සීලවන්තයේ ගුණවන්තයේ ශ්‍රද්ධාවන්තයේ කියලා දැනගන්නවට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තුලත් තියෙන්නේ දැඩි තණ්හාවක්. තමන් සිල්වත් කියලා දැකලා අනික් අය තමන්ට සලකයිද කියලා හිතෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේකට තමයි පින්නතිනි කියන්නේ මහිච්ඡතාවය කියලා. තම ගුණය තමන්ම අනුන්ට කියනවා. මම නම් මෙහෙම සිල් රකින්නවා. මම නම් කවදාවත් පන්සිල් කඩන්නේ. පන්සිල් කැඩුන කාලයක් මට මතක නෑ. මම මෙන්න මෙහෙම බුදුන් වඳිනවා. මම මේ විදිහට බුද්ධ උපස්ථාන කරනවා. මේ තමන්ගෙම සිල් ගුණ, තමන්ගෙම ශ්‍රද්ධාව තමන්ම ලෝකෙට කියනවා. අපි අතර නැද්ද එහෙම යෝන තරම්? ඒකට කියන්නේ මහිච්ඡතාවය කියලා. ඒකත් ඒ තරම් හොඳ පුරුද්දක් නම් නෙමෙයි කියලා කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කළේ තමන්ගේ ගුණේ අන්ට පෙන්වන්න යන්න මෙපා කියලා. දැන් මාර්ගඵලයක් ලබලා නැති භික්ෂූන් වහන්සේ නමක් තමන් මාර්ගඵල ලබලා ඉන්නවා කියලා වෙනත් කෙනෙකුට කීවොත් ඒ භික්ෂුවගේ මහානකමම නැතුව යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකට තමයි උත්තරි මනුස්ස ධම්ම පරාජිකාව කියලා කියන්නේ. තමන් ළඟ නැති උතුම් ගුණ තියෙන බව අනික් අයට කියන්න එපා. පින්නතනි ගුණ නැතුව ගුණ තියෙනවා කියලා කියන්න එපා කියලා විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ ගුණය තමන් තුළ තියෙනවා වුණත් කියන්න එපා කිව්වා. තමන් සෝවාන් වෙලා නම් මම සෝවාන් කියලා අනික් කෙනාට කියන්න යන්න එපා කියලා කිව්වේ. එහෙම කියුත් ඒකත් වැරදි කියලා ඒකට ශික්ෂාපදයක් පනවලා තියෙනවා. භූතගාම ශික්ෂාපදේ කියලා. එතකොට දැන් තේරෙනවද මේ ශාසනයේ සංඝයා කොයිතරම් ශ්‍රේෂ්ඨද? භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයා කොයිතරම් හික්මවලද කියලා. පෞකාර හැඟීමක් තණ්හාවක් හිතේ ඉස්මතු වෙච්චහම සමහරු නැති ගුණ කියනවා, සමහරු තියෙන ගුණ කියනවා. නැති ගුණ කියනවට භාග්‍යතුන් වහන්සේ කොහොමත් කැමති නෑ. තියෙන ගුණ කියන්නත් එපා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පින්නතුනි ගින්දරට මොනව හරි දැම්මහම ඒ සියල්ලම දවනවනේ ගින්දර විසින්. ඒ වගේ සමහර අයට ඉන්නවා කොච්චර දේවල් දුන්නත් මදි. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ අල්පේච්ඡතාවය, ඒ කියන්නේ ඊටාම අඩු කැමැත්තක්, අල්ප ඉච්ඡ, ඊටාම අඩු කැමැත්තක් කියන කාරණාව ආයත් කොටස් හතරකට බෙදෙනවා. දැන් මේ ඉච්ඡා වර්ග හතරක් තියෙනවා කියවනේ. ඒකේ හතරවෙනි එක තමයි අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය කියන එකත් ආයත් අනු කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒක එකක් තමයි ප්‍රත්‍යල්පේච්ඡතාවය. ප්‍රත්‍යල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන්ට යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඊතර තියෙනවා. අපි කියමු ආහාර වෙන්න පුළුවන්, වෙනත් උපකරණ වෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේවල් ඕන තරම් ඊතර තියෙනවා. හැබැයි දේශනා කරනවා ඕන තරම් තිබුණට කමක් නැහැ, අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න කියලා. සාමාන්‍ය අපේ ස්වභාවයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්න එක. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අල්පේච්ඡ වෙනවා කියලා කියන්නේ තියෙන තැනින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් අරගන්න කියලා. සඳහන් කළා එක පින්නතුනි, අපිට යමක් දෙන කෙනෙක් ගොඩක් දෙන්න කැමති. නමුත් ඔහු ගොඩක් දෙන්න කැමති වුණාට තමන්ට උවමනා ප්‍රමාණය විතරක් ගන්න කියලා කියනවා. ඔහු දෙන්න කැමති තරම් ගන්න එපා කියලා කියනවා. උවමනා ප්‍රමාණය විතරක් අරගන්න කියලා කියනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා හුඟක් තියෙනවා, ටිකයි දෙන්න කැමති.
අන්න එහෙම වෙච්චහම ටිකක්ම බාරගණ්ඩ කියල කියනවා. හුඟක් තියෙනවා කැමති ටිකක් දෙන්න එම ටිකක්ම බාරගණ්ඩ කියල කියනවා. දායකයට ගොඩක් තියෙනවා, දායකයළඟ හුඟක් දේවල් තියෙනවා, හුඟක් දෙන්ඩ කැමති. එහෙමනම් අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගණ්ඩ කියනවා. කාරණත්වන තේරුණාද? සමහර කෙනෙක් ළඟ බොහෝදේ තියෙනවා, මට අවශ්‍ය දේවල් බොහෝදේ තියෙනවා, එවුනාට දෙන්න කැමති නෑ. ඒක නිසා දෙන ප්‍රමාණය ගන්න කියනවා. අතානිත් කෙනා ළඟ බොහෝදේ තියෙනවා, එවුනාට ගොඩක් දෙන්න කැමති නෑ. ඒ හින්ද ටිකක් ගන්න කියනවා. ඒ කාරණාව පැහැදිලි කරන්නේ දායකයට ගොඩක් තියෙනවා, දෙන්ඩ කැමති ටිකයි නම් ටිකක් බාරගන්න. දායකයට ටිකයි තියෙන්නේ, හුඟක් දෙන්න කැමති. ටිකයි තියෙන්නේ නවත් හුඟක් දෙන්න කැමති. එහෙම වුණොත් ටිකක් බාරගන්න කියලා කියනවා. දායකයට ගොඩක් තියෙනවා, ගොඩක් දෙන්නත් කැමති, අවශ්‍ය ප්‍රමාණය විතරක් බාරගන්න, අනවශ්‍ය ප්‍රමාණයෙන් බාරගන්න එපා කියලා කියනවා. යම් කෙනෙක් අන්න එහෙම කරනවා නම් ඒකට කියනවා අල්පේච්ඡතාවය කියලා. ඒ අල්පේච්ඡතාවයේ ඒක ප්‍රත්‍යල්පේච්ඡතාවය. ඊළඟට තියෙනවා දුතාංග අල්පේච්ඡතාවය. දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් ගාව උසස් ගුණ තියෙනවා. තමන් ළඟ උසස් ගුණ තියෙනවා. තමන් උසස් දුතාංග දරනවා. නමුත් ඒ ගුණ අන්‍යයන් දැනගන්නවට අකමැති. උසස් ගුණත් තියෙනවා, උසස් ගුණත් දරනවා, ඒක අනිත් අය දැනගන්නවට අකමැති. ඒකට කියන්නේ දුතාංග අල්පේච්ඡතාවය. කොයි වගේද කියලා උදාහරණයක් දක්වනවා. සෝසානිකාංගය පුරණ මහා සුමන තෙරුන් වහන්සේ වගේ කියලා. සෝසාසනිකාංගය පුරනවා කියලා කියන්නේ මහා සුමන තෙරුන් වහන්සේ අවුරුදු 60ක් රෑට රෑට සොහොනට යනවා. එළ මේ සොහොනේ තමා වාසය කරන්නේ. අවුරුදු 60ක් උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමක් දන්නේ නැහැ මේ භික්ෂුව රෑට ඉන්නේ සොහොනේ කියලා. කවදාවත් කියලා නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක් ළඟ තියෙන මානයත් එක්ක කොච්චර කැමතිද මං සොහොනේ නිදාගත්තා කියන්නේ. යකාටවත් බය නැහැ කියලා කියන්නේ. ඒ වගේ මහ ලොකු මානයක් තියෙනවනේ. නමුත් උන්වහන්සේ අවුරුදු 60ක් සොහොනේ ඉන්නවා කිසි කෙනෙක් දන්නේ නැහැ. තවත් උදාහරණයක් සඳහන් කරනවා. චේතිය පර්වතයේ වාසය කළ ඒකාසනිකාංගයේ සමාදන් වුණ භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු 50ක් ඒ දුතාංගය ආරක්ෂා කරනවා. ඒකාසනිකාංගය කියලා කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ දානි ටික බෙදාගෙන යම් ආසනයක වාඩි වුණහම ඒ සියලුම බෙදාගත්ත, කියන්නේ බෙදාගත්ත දානි ටික වළඳලා ඉවර වෙලා තමයි ආසනෙ නැගිටින්නේ. නැවත බෙදාගන්න නැගිටින්නෙත් නෑ. පැංල් ටික ගන්න ඕන කියලා ආයි නැගිටලා යන්නෙත් නෑ. වළඳලා ඉවරම කරලා නැගිටිනවා, ආය වළඳන්න ඉඳගන්නේ නෑ. ආයෙත් පහුවදා තමයි වාඩි වෙන්නේ. කියන්නේ වළඳන්න වාඩි වෙන්නේ. ඒ කියන්නේ එක ආසනයක වාඩි වෙලා ඒ සියලු කාර්යයන් ඉවර කරගන්නවා. ඒකාසනිකාංගය. අවුරුදු 50ක්ම උන්වහන්සේ මේ දුතාංගය දරනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. එක දවසක් ওই අවුරුදු 50 සම්පූර්ණ වෙලා දැන් එක දවසක් උන්වහන්සේගේම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට උක්ලීයක් හම්බ වෙනවා. දැන් ලොකු හාමුදුරුවෝ දානේ වළඳලා ඉවරයි. පොඩි හාමුදුරුවන්ට උක්ලීයක් හම්බ වෙලා ඉක්මනට උක්ලීය සුද්ධ කරගෙන කෑලි කපාගෙන ලොකු හාමුදුරුවන්ට කියනවා, ලොකු හාමුදුරුවනේ උප්පෙත්තක් වළඳමුද කියලා. ලොකු හාමුදුරුවෝ කියනවා එපා කියලා. නැවත කියනවා, ස්වාමීනි මේක බොහොම හොඳයි, මේක අලුත් උක්ලීයක්, මේක බොහොම රසයි. උන්වහන්සේ සඳහන් කරනවා, ආයුෂ්මතුනි
මන් දැන් මුව පිරිසිදු කරලත් ඉවරයි. බලන්දලා මුව පිරිසිදු කරලත් ඉවරයි. දැන් ඕනෙ නැහැ. උන්වහන්ස කියන ස්වාමීනී දන් වලඳන්න තව හුඟක් වෙලා තියෙනවා. ඕන නම් වලඳන්න පුළුවන්. නෑ ආයුෂ්මතුනි මට එපා කියලා කියනවා. එතකොට පොඩි හාමුදුරුව අහනවා ස්වාමීනි ඒකාසනිකාංගේවත් සමාදන් වෙලාද කියලා. ඔව් කියන්නේ පින්නතුනි. 50 අවුරුද්දක් රැකපු දුතාංගේ බිඳ ගන්නවා. දුතාංගයක් රැක්කා කියලා කියන්නේ නැහැ. එහෙනම් උක්කෑල්ලක් මෙහැට දෙන්න කියලා කියනවා. දුතාංගයක් බිඳිනවා කියන එක පාපයක් නෙමෙයි. ඒක තමන්ට නිවන් දකින්න තමන් හිතලා වඩන දෙයක් නේ. කැමති වෙලාවට අයින් කරගන්න පුළුවන්, කැමති වෙලාවට සමාදන් වෙන්න පුළුවන්. ඒක පාපයක් නෙමෙයි. නමුත් ඉතින් දුතාංග එක දිගට රකින්න එක හරි වටිනවා. නමුත් මම ගුණ දරන කෙනෙක් කියන කාරණාව දැනුවත් කරන්න තියෙන අකමැත්ත නිසා 50 අවුරුද්දක් අකණ්ඩව රැකපු දුතාංගය උල්ලංඝනය කරගත්තා. මොකද දැන් මේකෙන් මේ කියන්නේ? තමන් ළඟ තියෙන ගුණය අනුන්ට ප්‍රසිද්ධ කළේ නැහැ කියන එකයි. එතකොට තමන් සතු ගුණය අනුන්ට කියන්න සමහරුන්ට තියෙන පුදුම තණ්හාවක්. ඒකනේ නැති ගුණත් එක්ක කියන්නේ. නමුත් ගුණ දරන ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තමන් කවුද කියන කාරණාව කියලා නැහැ පින්නතුනි. මහරහතන් වහන්සේ ළඟ පවා උතුම් ප්‍රාර්ථනා දෙකක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවානේ. ඒ ප්‍රාර්ථනාවල් තමයි මම රහත් වුණ බව මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැනගනිත්වා. මා ලැබූ උතුම් රහත් බව අන් සියලු දෙනාටමත් ලැබේවා. ඔය තමයි රහතන් වහන්සේ ප්‍රාර්ථනාව. එතකොට බාණ්ඩ පළවෙනි ප්‍රාර්ථනාව මම රහත් වුණ බව කිසි කෙනෙක් නොදැනගනිත්වා. නමුත් වර්තමානයේ බොහෝ දෙනාට තමන්ට ධ්‍යාන අභිඥා තියෙනවා නම් තියෙනවා කියා ගන්න කොච්චර උවමනාවක් තියෙනවද? අන්තර්ජාලයට ගිහිල්ලා බලහම තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන කී දෙනෙක් හම්බ වෙනවද? 이르දි ප්‍රාතිහාර්ය දැක්කුවා කියලා කියන්නේ කී දෙනෙක් කැමතිද? නමුත් මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ සංඝයාගේ ස්වභාවයත් එක්ක බලනකොට ඒ අය කවුද කියලා හිතෙනවා. කිසිම ගුණයක් නැතුව තමන් ගුණවත් කියලා පෙන්වන්න හදනවා. නිර්මල ධර්ම පරියාප්තිය ප්‍රගුණ කළා නම් මේ දහම් කරුණු ඔවුන්ගේ කනට වැටුණා නම් අපි ගැන මෙහෙම කියනකොට ධර්මය දන්න අය අපි ගැන මොනවද හිතන්නේ කියලා හිතෙනවා. මම හිතන්නේ තිසරණවත් නැතුව ඇවිල්ලා එහෙම කියනවද කියලා හිතෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන්ගේ තියෙන අති උදාර ගුණ ධර්ම වලට ළඟා වෙන්නවත් බැරුව ඒ ගුණ ධර්ම තමන්ට තියෙනවා කියලා කියන්න හදනවා. ඉතින් ඒ වගේ පින්නතිනි දුතාංගල් පේච්චතාවේ තමන් දරන දුතාංගයේ ගැනවත් කාටවත් කියලා නැහැ. ඒ වගේම සඳහන් කරනවා පරියාප්ති අල්පේච්ඡතාවය. පරියාප්ති අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් ධර්මයේ විනය අභිධර්මයේ හොඳට දන්නවා. නමුත් මම මේ ත්‍රිපිටකයම දන්නවා කියලා කාටවත් කියන්නේ නැහැ. පුදුම දැනුමක් ත්‍රිපිටකය ගැන තියෙනවා. තමන් දන්නවා කියලා හිතන්නෙත් නැහැ, අනුන්ට කියන්නෙත් නැහැ. පින්නතිනේ ධර්ම දරයගේ ස්වභාවයක් නේ. මේ සාගරයක් වගේ ධර්මය අපිට කවදාවත් දැනගෙන ඉවර කරන්න බෑ. ඒක නිසා ධර්ම දරයන්ගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මම දන්නේ නෑ කියලම තමයි හිතන්නේ. ඒ නිසා ත්‍රිපිටකයම දරනවා, අනිත් අයට කියන්නේ නෑ මම මෙහෙම ධර්මය දන්නවා කියලා. හරියට කොයි වගේද කියලා සඳහන් කරනවා සාටක තිස්ස තෙරුන් වහන්සේ වගේ කියලා. සාටක තිස්ස කියන තෙරුන් වහන්සේ බහුශෘතයි. බොහෝම ධර්මය අහලා තියෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. ඒ නිසාම බොහෝ දෙනාට ධර්මයේ උගන්වනවා. උන්වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්න ආපු අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. උන්වහන්සේට විවේකයක් නැහැ. හැම වෙලාවෙම ධර්ම කාරණා අහගන්න ආපු අය
නිතරම ඉන්නවා. උන්වහන්සගෙන් බණහලා රහත්වෙච්ච ශිෂ්‍ය භික්‍ෂූන් වහසල විශාල ප්‍රමාණයක් ඉන්නවා. ආංගේ එක ශිෂ්‍ය භික්‍ෂූන් වහස නමක් එක දවසක් කල්පනා කරනවා, උන්වහන්සගෙන් ධර්මය ඉගෙනගෙන බණහලා අපි රහත් වනාට අපට ධර්මය කියල දුන්න අපේ ලොකු හාමුදුරුවෝතාම රහත් වෙලා නෑ. එහිද ලොකු හාමුදුරුවොත් ඒ මඟට පිහිටෙව්ව ඒක ලොකු කල්්‍යයාන ධර්මය. අන්න ඒක හින්දා ලොකු හාමුදුරුව ළඟට ගිහිල්ල හනෝ ස්වාමී මට වහන්සෙත් එක ටිකක් කතා කරන්න ඕනේ. ලොකු හාමුදුරුව කියනවා වෙලාවක් නෑ, පිරිස ඇවිල්ල ඉන්න හම්බ වෙන්ට. ඊළඟට උන්වහන්සේ හනෝ ස්වාමීනී නාණ්ඩ වඩින ගමන් කතා කරමුද. එතකොට කියනවා ඒ යන මගත් කට්ටිය ඉන්නවා. නාලා එන ගමන් කතා කරමුද, එනකොටත් ප්‍රශ්න හන්ඩ පිරිසක් ඉන්නවා. ඒනං ස්වාමීනි දානි වලඳන්ඩ යන වෙලාවේ කතා කරමුද, දානශාලාවට යන අතර තුරත් ප්‍රශ්න හන්ඩ කට්ටිය ඉන්නවා. දැන් උන්වහන්සේත් එක කතා කරන්න වෙලාවක් ඇත්තෙම නෑ. ශිෂ්‍ය හාමුදුරුව අහනවා ස්වාමීනී ඔබ වහන්සේට අපවත් වෙන්න වෙලාවක් තියෙනවද කියලා. එහෙමලු උන්වහන්සේ යන්න යනවා. හැබැයි එතකොට ලොකු හාමුදුරුව තේරුම් ගන්නවා මම තාම රහත් වෙලා නෑ. ඒක මට කියලා යන්න මේ ඇවිල්ල තියෙන්නේ. එහෙමනම් මමත් ඒ උතුම් අරහත්වයට ළඟා වෙන්න ඕනේ. ආන් එහෙම කල්පනා කරලා උන්වහන්සේ එක දවසක් සියලු දෙනාටම නොදන්වා කනිකාර වාලික සමුද්ද කියන විහාරයට යනවා. මේ ඉන්න කිසි කෙනෙකුට කියන්නේ නැහැ. ඉතා දුර ප්‍රදේශයක තියෙන විහාරයක් කනිකාර වාලික සමුද්ද විහාරය. එහෙ ඉන්න කවුරුවත් මේ භික්‍ෂූන් වහන්සේව අඳුරන්නේ නෑ. උන්වහන්සේ එහට්ට වැඩලා සංඝ පීතෘන් වහන්සේලට, මධ්‍යම භික්‍ෂූන් වහන්සේලට, නවක භික්‍ෂූන් වහන්සේලට මේ සියලුම සංඝයාට උපස්ථාන කරනවා. ඒකෙන් මම මහා ධර්ම දරේ කියන මානයක් කොහොමවත් නෑ. ඒ විහාරේ ඉන්න වැඩිමාළු වේවා, මධ්‍යම වේවා, ලාබාල වේවා සියලුම සංඝයාට උපස්ථාන කරනවා. වස් කාලයක් පුරාවට සියලු සංඝයාට උපස්ථාන කරනවා. උපස්ථාන කරමින් තමන්ගේ වැඩිත් කරගෙන වස් කාලි ඉවරෙනකොට රහත් වෙනවා. පින්නතින රහත් වුණ දවසේ උන්වහන්සේ ඒ ගම් දනව් කම්පා වෙන විදිහේ ධර්ම දේශනාවක් කරනවා. මුළු ත්‍රිපිටකයම දන්නවනේ. සියලු ගම් දනව් කැළඹෙන්න දේශනාවක් කරනවා. එතකොට දැනගන්න ඇති සමහර අය මේ අහවල් භික්ෂුවද කියලා. හැබැයි දේශනාව කළා මිසක් මොහොතක් එතන රැඳුනේ නෑ. පහුවදා මෙතනින් පිටත් වෙලා යන්න බුදියා. එද මේ දේශනාව ඇහුවට පස්සේ බොහෝ සලකණ්ඩ උපස්ථාන කරන්න අය හැදෙනවනේ. ඒව ඔක්කොම අතහැරලා දාලා උන්වහන්සේ යන්න ගියා. ඒ වගේම තවත් සඳහන් කරනවා පින්නතුනි අපි ද මේ වාගේ උදාහරණ නම් පෙන්වන්න මේ ත්‍රිපිටකේ තව තියෙනවා. තවත් උදාහරණයක් තමයි අපේ රටේ වාසය කරපු අවසාන මහරහතන් වහන්සේ කියලා බොහෝ දෙනා කතා කරනවානේ, මලියදේව මහරහතන් වහන්සේ පිළිබඳව. මෙන්න මේ මලියදේව මහරහතන් වහන්සේ රහත් වෙනකම්ම බණක් කියලා නෑ. තමන් ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගත්ත මිසක් රහත් වෙන තුරුම බණක් කියලා නෑ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ සුවපත් වේවා සියලු දිකින් මිදෙත්වා කියන මෙන්න මේ වචන දෙක අරගෙන ඔය වචන දෙකට එලි වෙනකම් බණක් කියනවා. සුවපත් වේවා සියලු දුකින් මිදේවා මේ වචන දෙකෙන් තමයි එලි වෙනකම්ම ධර්ම දේශනාව කරන්නේ. නමුත් සඳහන් කරනවා අරහත්වය ලබන තාක්කල් කිසිම බණක් කියලා නෑ. ඊළඟට කියනවා අධිගම අල්පේච්ඡතාවය. අවසාන කාරණාව අධිගම අල්පේච්ඡතාවය. අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ පින්නතිනේ
තමන් මාර්ග පලවලට ප්‍රාප්ත වුණ බව තව කෙනෙකුට කියන්නේ නෑ. ඒ උතුම් අධිගමයන්ට පත් වනා කියලා තව කෙනෙකුට කියන්නේ නෑ. මෙන්න මේ තමන්ගේ පවතින ගුණය සැඟවීම තමයි අධිගමල් පේචිතාවී කියන්නේ. තමන්ගේ තියෙන ගුණය අනුන්ට කියන්නේ නැති එක අල්පේච්චතාවයක්. ඒකට කියනවා අධිගමය සම්බන්ධයෙන් තියෙන අල්පේච්චතාවය. එහෙමනම් දැන් අපි පළවෙනි කාරණාව යටතේ කරුණු ගණනාවක් සාකච්ඡා කළා. දස කතාවත්වේ පළවෙනි කාරණාව. ඒ පළවෙනි කාරණාව සම්බන්ධයෙන් අපි මේ ඉච්ඡා වර්ග පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යෙදුනේ. එතකොට පළවෙනි කාරණාව හැටියට අපි පින්නතුනි කතා කළේ මොකද්ද? අප්පිච්චතා. අප්පිච්චතා කියන කාරණාව යටතේ අත්‍රිච්චතා, පාපිච්චතා, මහිච්චතා කියලා කාරණා තුනක් කතා කළා. ඊළඟට අල්පේච්චතා කියලා හතරවෙනි කතාවක් ගැන කියලා ඒ අල්පේච්චතා කියන කාරණාවත් තවත් කරුණු හතරකට බෙදෙනවා කියලා කිව්වා. ඒ තමයි ප්‍රත්‍යල්පේච්ඡතාවේ, දුතාංගල්පේච්ඡතාවේ, පරියාප්තිල්පේච්ඡතාවේ සහ අධිගමල්පේච්ඡතාවේ. යම් භික්ෂූන් වහන්සේ නමක් මෙන්න මේ ගුණය දරමින් අන්‍ය භික්ෂූන් වහන්සේලාටත් ඒ ගුණය ගැන කියලා දෙනවා නම් ආන්ගේ භික්ෂුව දස කතාවත් තුලාභී භික්ෂූන්ගේ භික්ෂූන් වහන්සේලාගේ ඒ අංග 10 මේ ගුණය දරනවා. එතකොට මේ වාගේ ගුණ 10ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට දස කතාවත් තුලාභී කියලා කියහම ඒ ගුණ 10ම දරනවා. ඒ ගුණ 10න් එකක් ගැන තමයි අපි මේ කතා කරන්න යෙදුනේ. ඉතින් ඒ ගුණවල කියපු කරුණු ගිහි පැවිදි හැමෝටම සාධාරණයි. ඒ සඳහන් කරපු කරුණු, ඒ තණ්හාවල් ගිහි පැවිදි අපි හැමෝම ළඟ තියෙනවා. එහෙනම් භික්ෂුවක් තුල විතරක් නෙමෙයි ඒ තණ්හාවල් නැතිවිය යුත්තේ. මේ සිව්වනක් පිරිසේ හැමෝම ළඟ ඒ තණ්හාවල් නැතිවිය යුතුයි. ඒ පුජ්‍යලයට තමයි මේ නිවන් මගේ ඉස්සරහට යන්න පහසු කියන කාරණාව තමයි මේකේ පැහැදිලි කරන්නේ. එහෙමනම් මෙන්න මේ ઈચ્છා වර්ග ගැන දැනගෙන තමන්ගේ ජීවිතේට ඒ කරුණු ආවර්ජනය කරගෙන මේ අඩුපාඩු මම ගාවත් තියෙනවද කියලා හිතලා ඒ අඩුපාඩු මගාරවල දාලා ඒ ශ්‍රේෂ්ඨ උත්තම භික්ෂූන් වහන්සේලා දරාපු ගුණයන් තමන්ගේ ජීවිතේටත් එකතු කරගෙන වාසය කරන්න යම් කෙනෙක් තීරණය කරනවා නම් අන්න එවන් අය ගැන භාග්‍යතුන් වහන්සේ ගොඩාක් සතුටුයි. එවන් අයට භාග්‍යතුන් වහන්සේගේ සරණ බොහොම සමීපයි. එනම් භාග්‍යතුන් වහන්සේට සමීප වුණ ශ්‍රාවකෙක් හැටියට දවසක මෙලවින් සමුගන්න ලැබෙනවා නම් ඒක මේ ජීවිතයේ ලබන ලොකුම ලාභයයි. එතෙන්ට යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දස කතාවත්වේ දෙවැනි කතාවස්තුවේ ඉඳලා අපි ඊළඟ දේශනාවේදී කරුණු සාකච්ඡා කරනවා. එහෙමනම් ධර්මානුශාසනාව සඳහා තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්මානුශාසනාව මෙතනින් නිමා කරමු. උතුම් වූ රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරනු ලබන හතරවෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ බහරේන් හි පදිංචි MD රේණුකා චාන්දනී මහත්මිය විසින්. චාන්දනී මහත්මියගේ උතුම් අරමුණු අතර සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන MD ඇඩ්වින් 2000 වර්ෂයේ අප්‍රේල් මාසේ පළවෙනි දින නිදන ප්‍රාප්තියට පත්වන ඇඩ්වින් මහත්මාටත්, MD නිශාල් ආතර් සමරවික්‍රම, ඇලිස් නෝනා, MD විල්සන් යන මහත්ම මහත්මීන්ට, දෙමව්පියන්ට,
මේ උතුම් සද්ධර්ම දානානි සංසේ අනුමෝදන් වේවා කියල පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සෝමා සමරවික්‍රම මෑණියන්ට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරන අතර MD රේණුකාචාන්දනී මහත්මියටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන අතර දේශකයන්න් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහි දායකත්වයේ දරණ MD රේණුකා චාන්දනී මහත්මිය බහරේන් රටේ සේවය කරන ඇයට රැකියා කටයුතු මනාව සාර්ථක කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂය ලබාගෙන තම කාර්යයන් මුදුන්පත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. රේණුකා චාන්දනී මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කරන්ට යෙදුන මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්ට ලැබුණ සුජීවත්ව සිටින සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කළ ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.